아이보안, 한국말 선생님께는 한국어를 알고 싶다. 아다피 카타카르노와 으면 테다키는 알타바게는 미 코리아노 바샤 파당웰레테 오바 알룻남 오바 아들인 필리간노와 Subscribe 카릴라 미 파당웰레 테이카투 인는 으면 키는 미 프라티에게는 칼린 비디오 솔라티에노와 පහළ මේ ලින්ක් එක තියෙනවා බලාගන්න පුළුවන්. උමියන් සහ තෙදා එකතු වෙලා තමයි මේ රටාව හැදිලා තියෙන්නේ. අපි එහෙනම් විස්තර ටිකක් බලමු. තෙදා කියලා කියන්නේ වෙනවා කියන තේරුම ඇතිව යොදන ක්‍රියාපදයක්. නමුත් උමියන් කියන මේ ප්‍රත්‍යත් එක එකතු වෙලා වෙනම අරුත් ඇති ව්‍යාකරණ රටාවක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තෙම කියනවා නම් මේ උමියන් කියන ප්‍රත්‍යය තියෙන නිසා උමියන් තෙදා කියන වාක්‍ය රටාවෙනුත් අපිට ටිකක් වෙනස් එකිනෙකට වෙනස් වාක්‍ය කීපයක් හදාගන්න පුළුවන්. මේ උමියන් තෙදා කියන රටාව එකක් තමයි ක්‍රමවේදය පම්බොම්. යමක් කරන ක්‍රමවේදය කියලා දෙන්න, යම්කිසි දෙයක් සිදුවිය යුතු ආකාරය කියලා දෙන්න. මේ පම්බොම් ක්‍රමවේදය කියන එක පෙන්වන්න මේ ක්‍රමය යොදන්න පුළුවන්. උදාහරණයක් බලමු. මේ කොරෝනා සමයේ ගොඩක් වෙලාවට අපි කෑමක් ගන්න ගියාම කෙලිම මූණට මූණ බලලා ඒක ඇනෝම් කරනවට වඩා යම්කිසි යන්ත්‍රයක් තියලා තියෙන වෙලාවල් තියෙනවා. ඒ ආහාරය අපිට තෝරගන්න ඕනේ. තෝරලා ඊට පස්සේ පහලින් කාඩ් එක දාලා ගෙව්වහම හරි. අපි ටිකක් පහසු විදිහට මේක කියමු. උම්ෂික සොන්තෙක්කන් හුවේ කදරෝ කියල්ජේ හදා. උම්ෂික සොන්තෙක්කන් හුවේ කදරෝ කියල්ජේල් හමයන් තේයෝ. ඔන්න ඔය විදිහට යම්කිසි ක්‍රමයක් පෙන්නලා දෙන්න මේ රටාව යොදන්න පුළුවන්. කියල්ජ හදා කියන්නේ ගෙවනවා කියන තේරුම. මුදල් ගෙවනවා කියන තේරුම. කියල්ජේ හා කියන එකට මියන් තෙදා එකතු කරලා මේ පම්බොප් ක්‍රමවේදය ගැන කියලා දුන්නා. තවත් එකක් තමයි යම්කිසි කොන්දේසියක් පෙන්නන වෙලාවට. මේ කොන්දේසිය පෙන්නන උදාහරණේ මං ගත්තේ KIIP ජුංගප් ඉල් කියන පොතේ 15 වෙනි පිටුවේ මේ වාක්‍යය තියෙනවා. බලන්නකෝ. කෙනෙක් කඩේකට ගිහිල්ලා ෆෝන් එකක් ගන්න යන්නේ මොන වගේ ෆෝන් එකක්ද ඕනේ කියලා ඒ වෙළඳපළේ කෙනා අහනවා. චජෂිනෙන් හුදේ ජනා ඉසසෙයෝ. එතකොට මේ ගන්න ගිය කෙනා කියනවා, මම ගන්න යන හුදේ ජනා දුරකථනයේ මෙන්න මේ කොන්දේසි මේ දේවල් තියෙනවා නම් හොඳයි. කිනුනි තයන් හගෝ සොක්තෝගා පාරදා. මෙතන පාරදා කියන මේ ගුණපදයාගට මියන් තෙදා දාලා තියෙනවා. මෙතන අපි කතා කරේ ක්‍රමවේදයක් ගැන නෙවෙයි, කොන්දේසියක් යම්කිසි තිබිය යුතු දෙයක් පෙන්නලා දෙන එක ගැන තමයි මෙතන කිව්වේ. දැන් බලන්න මියන් තෙදා කියන මේ රටාව ක්‍රමවේදයක් පෙන්නන්න, කොන්දේසියක් පෙන්නන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ මියන් තෙදා මියන් තේයෝ කියන කොටස එනකොට සිංහල බසට අපි පරිවර්තනය කරලා බැලුවොත් මෙන්න මේ වගේ අරුත් අපිට දැක ගන්න පුළුවන්. කළහම හරි, කළොත් හරි, කළොත් ඇති. ඔන්න ඔය වගේ වාක්‍ය අපිට හදාගන්න පුළුවන්. උම්ෂිගල් සොන්තෙක්කගෝ කදරෝ කියල්ජයහමයන් තෑයෝ. කාඩ් එකෙන් ගිව්වහම හරි. නැත්තං අපි කතාවට කියනවානේ කාඩ් එකෙන් ගෙවන්නයි තියෙන්නේ. ඔය විදියට ක්‍රමවේදයක් කියනවා. එතකොට හුදේ ජොනා ෆෝන් එකක් ගන්න ගිහම ඒක තිබිය යුතු දේවල් සොක්තෝගා පාරමයන් තෑයෝ. වේගවත් වුනොත් ඇති, වේගවත් වුනහම හරි. ඔන්න ඔය වගේ තේරුමක් ඇතිව අපිට යොදන්න පුළුවන්. මං අර කලින් කියපු KIIP චුංගප් ඉල් පොතේ තියෙන උදාහරණ කීපයක් තමයි මෙතනදී ඔයාලට පෙන්නලා දෙන්නේ. මේ එකම අලුත් වචන අලුත් යෙදුම් ඔයාලා මතක තියාගන්න. බුබුගා සායි ජොක්කේ ජිනේනන් පම්බොප්. බුබු කියන්නේ විවාහ වුණාට පස්සේ දෙදෙනාට බුබුගා සායි ජොක්කේ එකිනෙකාට හිත හොඳින් ජීවත් වෙන ක්‍රමය තමයි අහන්නේ. ඔයාලා මොකද හිතන්නේ? සෝරෝ කන්සිමල් කත්තා කියන්නේ එකිනෙකා ගැන අවබෝධය, එයා කැමති දේ අකමැති දේ ගැන හිතන එක තමයි කන්සිමල් කත්තා කියන තේරුම. තමාගේ කැමැත්තෙන් යමක් ගැන හොයනකොට කන්සිමල් කත්තා කියලා කියනවා. සන්දේ පාගේ යාගිර, ඒ කියන්නේ මෙතන කතන්දරයක් කියනවා කියන එක නෙවෙයි, කතා බහේදී කියන දේ. චල් තුරෝ ජුමියන් තේයෝ, හොඳට ඇහුවහම හරි කියන දේ අහන් ඉඳලා තේරුම් ගත්තාම සයි ජොක්කේ සල්සු ඉස්සායෝ. ක්‍රමවේදය කිව්වේ අන්නේ විදිහට. ඔය විදිහටම තවත් උදාහරණයක් බලමු. අපි ඉතමු ටිකක් දුකෙන් ඉන්නවා යාළුවෙක්, එයාගේ ගමේ යම්කිසි ප්‍රශ්නයක් නිසා. ඒ කෙනාගේ හිත හදන්නේ කොහොමද? යාළුවෙක්ගේ හිත හදන්න නම්
යාළුවගේ හිත තේරුම් අරගෙන කොංගම් හදා. තව කෙනෙක්ව තේරුම් ගන්නවා. අනිත් කෙනාට දැනෙනේ හැඟීම් මටත් දැනෙනවා කියන එක තමයි කොංගම් හදා කියලා කියන්නේ. කොංගම් හකෝ කච්චි කොමින් හදා. කොමින් හදා කියන්නේ යම්කිසි ප්‍රශ්නයකට ගැටලුවකට විසඳුමක් හොයාගන්න කල්පනා කරන එකට. නැත්තම් කොහොමද මේක කරන්නේ කියලා ඒ ක්‍රමවේදය හිතන එකට කොමින් හදා කියලා කියනවා. ඉතින් මෙතනදි කියන්න පුළුවන් චිංගුරල් වීරෝහල්යොමයන් කොංගම් හගු කච්චි කොමින් හමයන් තයෝ. ඔය විදිහට මයොන් තදා කියන රටාව අපිට යොදන්න පුළුවන්. චිංගුරල් වීරෝහනන් පම්බප් කොංගමේ ජුගු කච්චි කොමිනේ ජුමයන් තෙමීදා. සොන්බේවා චිනගේ ජිනෙනෙන් පම්බප් ඉන්සාරල් චරාගු යෙයිර ජිකිමියන්සව මරමයන් තෙමීදා.직장 동료와 의견 차이를 줄이는 방법. 의견을 솔직하게 말하고 조금씩 양보하면 됩니다. 고향 친구와 사이가 멀어지지 않는 방법. 자주 안부를 묻고 연락을 주고받으면 됩니다. 토픽 시험에서 높은 점수를 받는 방법. 문제도 많이 풀어보고 단어도 많이 외우면 돼요. ඔය විදිහට යම් කිසි දෙයක් කරන ක්‍රමවේදය. කවුරු හරි අහුවොත් මෙහෙම කරාම හරි. මෙහෙම කළොත් ඇති. ඔන්න ඔය වගේ අරුතකින් ඔයාලට මේ රටාව යොදන්න පුළුවන්. මේ කොරියානු භාෂා කරුණු අනිත් අයට බෙදා දීලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් අත්දැකීම් අනුව වාක්‍ය හදලා බලන්න. එහෙනම් නැවත හමුවෙමු.